మేవడ పందువాడు విస్సాయి విస్సలో కుసలాన క్రికెట్ తరంగావళి ఏ సుపిడి వాటే దేవని తరంగే పహసు జయ వాడతా కిడిమట ఇంగలాంతే ఈయే దిన సమత్తునా ఔన్ హమూయే కడులు హాయికిం పరాజయట పత్తు ఏ విస్సాయి విస్సలో ఒక సూర్ద బటహిడ ఇందియకో దేవు కండాయమాయి డుబాయ్ పెవతి తరంగే కాశీ వాస్య దిను ఇంగలాంత పలమూయం పందు యవీమట తీరణే కలే ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දියකෝ දෙව් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්ත පන්දිය වන්නන් සමත් තුළා කොදෙව් ඉනිම පන්දුවාට 14 පන්දු දෙකක් තුළ ලකුණු 55කට සීමා වුණා. ඒ විස්ස ලෝකුසලාන ඉතිහාසයේ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසගත වුණේ. විස්ස ලෝකුසලාන ඉතිහාසයේ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවද පෙරේදා වාර්තා වුණේ ශ්‍රී ලංකාව විසින් නිදර්ලන්තය ලකුණු 44කට සීමා කිරීමත් සමගයි කෝදෙව් විනිමේ ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රිස් ගේල් පමණයි ඔහුට ලකුණු 13කට දැවී ගියා පන්දු යැවීමේදී සුවිශේෂී දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අඩිල් රෂීඩ් ඕවර් 2යි පන්දු 2ක් යොමු කරමින් ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත්තා මොයින් අලි හාට් ටිමාල් මිල්ස් කඩුලු 2 බැඳින් බිඳහෙළුවා පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලකුණු 56ක ඉලක්කයක් පහසුවෙන් ළඟා කර ගැනීමට කොදෙව්වන් ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් එංගලන්තය පන්දු අර 8යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රහණ ඉලක්කය පසු කර ගියා. ජෝස් බට්ලර් නොදැවී ලකුණු 24ක් ද ජේසන් රෝයි ලකුණු 11ක් ද රැස් කළා. පන්දු යැවීමේදී අකිල් හොසෙයින් කඩුලු 2ක් ආ රවි රෝම්පෝල් කඩුල්ලක් දවා ගත්තා. මේ ජයග්‍රහණය ගැන ඔබ මොකද සිතන්නේ? මේ වගේ නවතම තොරතුරු දැනගන්න ක්‍රිකට් ලෝකයේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔබට. සුබදායි දවසක්.